අයිබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාර මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම අවධානය යොමු කරන්නේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත තෙල් ප්‍රශ්නය විසඳෙයි විදුලිය අර්බුදයක මාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරක් මට ලැබුණේ නැහැ ඩීආයිජී දේශපන්දු කියයි සත්වෝද්‍යානයේ සතුන්ට කැම ලැබෙයිද ලුණු සංස්ථාව උණුසුම් වෙයි සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් සාතිය වැරදි බව දැන සිටියේ නැහැ බ්‍රිතාන්‍ය අගමැති කියයි තම පාලන කාලය තුළ කිසිඳු මානව හිමිකම් කඩවීමකට ඉඩ නොතබූ බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද ආරම්භ කරමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. ඉදිරි වසර තුන තුළ කලාපයේ වේගවත්ම සංවර්ධනය වන රටබවට මව්බිම පත් කරන බවයි ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ. පෞද්ගලික මතිමතාන්තර අතහැර පක්ෂ විපක්ෂ සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. प्रजातांत्रिक समाजवादी जनरल जनाधिपति राजपक्ष පරිශ්‍රයට සම්ප්‍රාප්ත වුණ ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිදු කිරීම ආරම්භ කළේ පෙරවරු 10ට පමණ. ගෝලීය විවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේදී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සියලු දෙනාටම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ආරාධනය කරනවා. මුල් වසර දෙක තුල ගෝලීය කොරෝනා වසංගතය නිසා අපට විශාල බාධාවන්ට මුහුණ දෙන්නට සිදු වුවත් අපේ මූලික වගකීම් ඉටු කිරීම අප කිසිවිටක අමතක කළේ හෝ පැහැරෑරියේ නැහැ. වර්ෂ 2019 දී මා ජනාධිපති ධුරයට පත් වන විට මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අදවන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ. පාතාල උවදුර එදා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබුණා. මත්ද්‍රව්‍ය උවදුරත් එදා ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. මේ කඩිනමින් පාලනය කිරීම සඳහා අප බලයට පත් වූ පසු පියවර ගත්තා. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අපි ඉඩ තබන්නේ නැහැ. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලකින්ගේ මම ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනාම අනාගත පරම්පරාවට වග කිය යුතුයි. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. හෙට පසරු 1 දක්වා සභාව කල් තැබීමටයි ජනාධිපතිතුමා කටයුතු කළේ. අවසානයේ තේපැන් සංග්‍රහයක්ද පැවැත්වුණා. ඉදිරි දින කිහිපය සඳහා අකණ්ඩ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්ුණා.
අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට මහ බැංකුව තීරණය කළ බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව තෙල් නෞකාව වරායෙන් නිදහස් කරගන්නේ නම් ඛනිජ තෙල් සංස්ථාව සතුව දැනට පවතින තෙල් විදුලි ජනනය සඳහා ලබා දීමට බල ශක්ති අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබෙනවා. ලබන 22 වෙනිදා දක්වා විදුලි සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය ඩීසල් ලබා ගැනීම සඳහා IOC සමාගම සමග පැවැත්වූ සාකච්ඡාවට විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අතුළු නිලධාරීන් දෙක්ුණා. නමුත් මෙහිදී IOC සමාගම ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේදී ඔවුන් සතුව වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් නොමැති බවයි. ඒ හේතුවෙන් IOC සමාගමෙන් විදුලි ජනනය සඳහා ඉන්ධන ලබා දීමට මෙහිදී එකඟතාවයක් පළ වී නැහැ. මේ සම්බන්ධයෙන් කන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉන්ධන නැවක් තියෙනවා කොළඹ වරායේ තෙල් සංස්ථාව ගෙනාපු සෙන්ට්‍රල් බැංකුව අපිට කිව්ව කොහොම හරි අද හැන්දෑව වෙනකොට ඒ තෙල් නැව ගන්න පුළුවන් වෙයි කියලා. ඒ තෙල් නැව ගන්න පුළුවන් වුණොත් අපිට තෙල් සංස්ථාවේ සභාපතිතුමත් ඇමතිතුමත් පොරොන්දු වුණා එළියට ගන්න ඉස්සෙල්ල මේ අතේ තියෙන ස්ටොක් වලින් අපිට තෙල් දෙන්නම් කියලා. ගහම් වුණොත් අපිට අද විදුලිය විසන්ධි කිරීමක් නැතුව යන්න පුළුවන් වෙනවා. දැන් මේ මොහොතේ සපුකස්කන්ධ ප්ලාන්ට් එක නැවතුණා නම් තෙල් සංස්ථාව තෙල් ටිකක් දීපු වෙනද දැන් ප්ලාන්ට් එක දුවනවා. කැල් 30 බලාගාරය වසා දෙමීමේ අවධානමත් තියෙනවද? ඒ පුද්ගලික අංශයේ බලාගාරය තෙල් ලැබුණොත් ඒගොල්ලෝ විදුලිය දෙනවා. ඉන්ධන නෞකාව නියමිත කාලයට නිදහස් කර ගැනීමට නැහැකි වීම හේතුවෙන් හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වුවහොත් එය සිදු කරන වේලාවන් සම්බන්ධ කාලසටහනක් සකස් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් පැයක් හෝ එකහමාරක් විදුලිය කැපීමට සිදුවන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිටී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට ඉන්දියා රජය තීරණය කර තිබෙනවා. ඒ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද තහවුරු කළා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අධිකරණ තීන්දුවට පටහැනි වෙමින් හිතු මනාපේට විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍ය අධිකාරිවරයා තනතුරෙන් ඉවත් කරන්නයි බල කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු දෙමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අත එළඹුණා. අපි අද පැහැදිලිව කිව්වේ ඒ සුසන්ත පෙරරා කියන කෙනා සාමාන්‍ය අධිකාරී විදිහට අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම අපලා ගත යුතුයි. අවසන් කරොත් හෙට 12 ඉඳගෙන අපි අපෘත වැඩ කිරීමේ වෘත්ති සමිත ක්‍රියාමාර්ගයකට යනවා. මතුවෙති අර්බුදකාරී තත්ත්වයේ සම්බන්ධව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයා පළ කළේ මෙවන් අදහසක්. මාව මේ සාමාන්‍ය අධිකාරී හැටියට පත් කරලා ආපු එක ගැන තීරණේ අරන් තියෙන්නේ මේ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ. විදුලි බල මණ්ඩල පනතේ සාමාන්‍ය අධිකාරීවරයා පත් කිරීමේ සම්පූර්ණ බලය පැවරලා තියෙන්නේ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට. විදුලි බල මණ්ඩලයේ හැමදාම පාවිච්චි කරලා තියෙන ඔය කියන නීති ප්‍රතිපාදනය තමයි. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන කාටවත් ගැටලුවක් තියෙන විදිහක් නැහැ. නමුත් යමෙකුට හිතනවා නම් උසාවි නියෝගයට පටහැනිව ඒ නියෝගයේ උල්ලංඝනය කරලා අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ වෙනත් පුද්ගලෙකු හෝ ක්‍රියා කර තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මේක උසාවියට වාර්තා කරන්න පුළුවන්. එහෙම නැත්නම් උසාවි නියෝගයට විරුද්ධව උද්ඝෝෂණ කිරීම මම හිතන්නේ නැහැ ඒක එච්චර සුසුසුයක් කියලා. බස්නාහිර පළාත බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ මහතා ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් 2019 අප්‍රේල් 11 වෙනිදා තමා වෙත යොමු කර තිබූ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයක් පිළිබඳව එහි සඳහන් නොවූ බවයි එවකට බස්නාහිර උතුර බහර නියෝජ්‍ය පොලිස්පති සහ වර්තමානයේ බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණයේ හමුවේ පැවසුවේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව අද යළි විභාගයට ගත්තා. එෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ. හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසර මෙන්ඩිස් පොලිස්පතිවරයා හරහා යොමු කර තිබූ ලිපියක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා 2019 අප්‍රේල් 11 වෙනිදා තමා වෙත යොමු කර තිබූ බව දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා. එම ලිපිය සමග රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තාගේ ඇමුණුමක් තිබුණා. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකින් කතෝලික පල්ලි ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් බව එහි සටහන්ව තිබුණා. එම ඇමුණුම සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා
උපදෙස් හතරක් ලබා දී තිබුණා. බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි නිලධාරීන් දැනුවත් කිරීම එම සැකකරුවන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් නිවාසවල හෝ නවා තැන්පළවල සැඟවී සිටින්නේද යන්න සොයාපැලීම ජනතාව තැතිගැන්මක් නොවන ආකාරයට විමර්ශන සිදු කිරීම සහ කතෝලික පල්ලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම එම උපදෙස් හතරයි. එම ලිපි ලැබුණු පසු තම ආවරණ ලිපියක්ද සහිතව ඉදිරි පියවර ගැනීම සඳහා තමන් යටතේ ඇති පොලිස් කොට්ටාෂයේ වෙත යොමු කළ බවද දේශබන්දු තෙන්නකුන් මහතා පැවසුවා. නන්දන මුනිසිංහ මහතා අදාළ ලිපියෙහි අති රහසිගත යනුවෙන් සඳහන් කර තිබුව බවත් ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට නිලන්ත ජයවර්ධන මහතා ලබා දුන් තොරතුරුවල නිශ්චිතභාවයක් නොතිබුණු නිසා ප්‍රහාරය වළක්වා ගැනීම අසිරි වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. නිලන්ත ජයවර්ධන මහතා ලබා දුන් තොරතුරුවල පාස්කු යන වචනේ හෝ පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බව සඳහන් කර නොතිබූ බවත් ඉදිරියේදී ප්‍රහාරයක් එල්ලවිය හැකි බව පමණක් එහි සඳහන් කර තිබූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා. එය බැරෑරුම්කමක් සහිත නිශ්චිත බුද්ධි තොරතුරක් නෙවෙයි. මෙවැනි තොරතුරු අපිට නිතරම ලැබෙනවා. ප්‍රහාරය එල්ලවන දිනය ගැන හරි තොරතුරක් ලබා දී තිබුණා නම් ක්ෂණික ක්‍රියාමාර්ග අරගෙන එය වළක්වා ගන්න හැකියාව තිබුණා. එහිදී විනිසුරුවරයා විමසා සිටියේ ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා නිශ්චිත දිනය හා වේලාව දැන සිටීම අවශ්‍ය දෙයක්යි. මේ තොරතුරු නිශ්චිත නැහැ. විය හැකි ප්‍රහාරයක් කියලායි සඳහන් කරලා තිබුණේ. එනිසා නිවැරදි ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. සැකකරුගේ ඡායාරූප ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළේදයි විනිසුරුවරයා යලි විමසුවා. සැකකරුවන්ගේ ඡායාරූප තමන් සතුව නොතිබූ බවත් වනාතවිල්ලුව මාමනෙල්ල බුදුපිලිම් ප්‍රහාර වැනි සිද්ධීන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පමණක් එම ඡායාරූප තිබූ බව දේශබන්දු තෙන්නකුන් මහතා පැවසුවා. එවැනි ඡායාරූප තිබෙනවා නම් අදාළ ආයතන ඒවා ලබා දිය යුතුයි. ඒවා අපට සොයා ගැනීම අපහසුයි. ජාතික මට්ටමින් ක්‍රියා කරන රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒවා ලබා දිය යුතු බව දේශබන්දු තෙන්නකුන් මහතා පැවසුවා. විනිසුරුවරුන්ගේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති ලෙස තමන් යටතේ බුද්ධිංශයක් ක්‍රියාත්මක වූ බවයි. පොලිස් කොට්ටාසය යටතේ බුද්ධිංශ ක්‍රියාත්මක වෙනවා. ඒ බුද්ධිංශ නිලධාරීන්ගේ වෘත්තිමය භාවය ගැන ගැටලු තියෙනවා. ඔවුන් සාබලන්නේ එදිනදා සිද්ධ වෙන අපරාධ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු. මෙවැනි සංවේදී තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන කළ යුත්තේ රාජ්‍ය බුද්ධි සේවය වැනි ආයතන. පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවන බවට පොලිස් මූලස්ථානයෙන් හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. කිසිම WhatsApp පණිවිඩයක් ලැබිලා තිබුණෙත් නැහැ. එවැනි තොරතුරක් ලබා දී තිබුණා නම් වහාම ක්‍රියාත්මක වෙලා අවශ්‍ය පියවර ගන්න හැකියාව තිබුණා. ඒ වගේම අප්‍රේල් 18 19 20 කියන දිනවල මම නිමාඩු ලබාගෙන තිබුණා. මම නිමාඩු අයදුම් කළේ අප්‍රේල් 3 වෙනිදා. ඒ අවස්ථාවනකට සහරන් හෂිම් ඇතුළු අනුගාමිකයන්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙන බවට තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ. කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වෙනිදා තමා නිවාඩු මත මහනුවර ප්‍රදේශයේ සිටියද පිපිරීම් ගැන දැනගත් වහාම මීගමූට පැමිණ කාදිනලුතුමා සමග කටුකපිටිය දේවස්ථානයේ පිපිරීම නිරීක්ෂණය කළ බවද සඳහන් කළා. ප්‍රහාරයක් එල්ලවන බවට තමන්ට ලබා දුන් තොරතුරු සහ ඒ පිළිබඳගත් පියවර එවකට පොලිස්පතිවරයා කිසිදු විටක පසු විපරමක් සිදු නොකළ බවකේ සාක්ෂිකරු පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවන බවට තමා වෙත කිසිදු බුද්ධ තොරතුරක් ලැබී නොතිබූ බව අවධාරණය කළා. වැඩිදුර විභාගයේ හෙටට කල් තැබුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දෙහිවල සත්වෝද්‍යාන සේවකයින් උද්ඝෝෂණයක නිරත වනවා. සතුන්ට ආහාර සහ ජලය ලබා දීමෙන්ද ඉවත්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. දෙහිවල සත්වෝද්‍යානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරියට විරෝධය පළ කිරීම සත්වෝද්‍යාන සේවකින් කීප දෙනෙකුට පමණක් රුපියල් 5000 තීමනාව ලබා දීම පසු වෛද්‍යවරුන්ගේ අකාර්යක්ෂමතාව නිසා සතුන් මියාම හේතුවෙන් සුදුසු පශු වෛද්‍යවරුන් පත් කිරීම යන කරුණු මුල් කර ගනිමිනුයි මෙම විරෝධතාව පැවැතුනේ. ඊට සහාය පළ කිරීමට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේද සත්වෝද්‍යානයට පැමිණ සිටියා. එතුමියට අපි මේ සත්තුමියා සම්බන්ධයෙන් කතා කරාම එතුමිය තිරසන්න කතා කරනවා වගේ අපිට ආමන්ත්‍රණය. ඒ අපිට නෙමෙයි දිනන්න ඕනේ සතුන්ගේ ජීවිත දිනවන්න අපේ ආමන්ත්‍රණය. එතන ඊයේ පළුවන්සේ කීකියා පෙරේදා පළුවන්සේ කීකියා ඊට පස්සේ සීබ්‍ර සත්තු හතර දිනක් මරන අපේ ආමන්ත්‍රණය. දැන් සීබ්‍ර පිළිම සතෙක් නෑ પરම්පරාව ඉදිරියට ගෙනියන්න. දැන් ඊයේ පෙරේදා ඉඳන් සත්තුන්ගේ භාගයට භාගයක් කෑම අඩු කරලා තියෙනවා. කියන්නේ කිලෝ 3ක් ආපු සතාට සමහරවල් කිලෝ 1.5යි එවන්නේ. ආදායම ඉතුරු කරලා පෙන්නලා අපේ ආමන්ත්‍රණය ලාභ ලබන ආයතන කියලා පෙන්නලා නමුත් සත්ව හිංසනයට එතන සතයි කෑම වේලා හරියට දෙන්න නැත්නම් ඒක වෙන ගහන අපරාධයක්නේ. ආදායම පෙන්වන්න කියලා සත්තුන්ගේ කෑම අඩු කරලා තියෙන්නේ පෝෂණාංශයක. මේ අතර ඊට සහාය පළ කරමින් රිදීකම සපාරි උද්‍යානයේ සේවකින්ද දහවල් කාලයේ උද්ඝෝෂණයක් පැවැත්වුවා. සත්තු උද්‍යානයේ සියලුම සේවකයෝ අනුතරක් තිබෙනවා. ඒ නිසා මේ සියලුම සේවකයන්ට පඩිනමින් අනුතර දීමන ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ අපි පත්තු කරේ පැමිණි පාට ආලෝකේ පමණයි. ඉදිරියේදී පොළොහ රතු පාටක පත්වනවා කියලා අදහස් දක්වනවා. මෙම උද්ඝෝෂණයේ සම්බන්ධයෙන් සත්තු උද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය දක්වන්නේ මෙවන් අදහසක්.
පසුගිය මාස 6 ඇතුළත දෙහිවල සත්ත්ව උද්‍යානයේ මිය ගිහිල්ලා තියෙන්නේ සත්තු 38 දෙනෙක් විතරයි. සත්ත්ව උපත් සිද්ධ වෙලා තියෙනවා 98ක්. 3485කින් තමයි 38 දෙනෙක් මැරිලා තියෙන්නේ. ഘോഷණය පවත්වන්න ප්‍රධානම හේතුව තමයි ආයතනය ඇතුලේ පවත්වාගෙන ගිය නීති විරෝධී පොහොර ව්‍යාපෘතියක් මම විසින් නවත්තපු එකයි. ඒ නැවැත්තුවේ මේ පොහොර ව්‍යාපෘතිය තුලින් රාජ්‍ය දේපල අවභාවිතාවන බවට මූලික පරීක්ෂණ සහ අභ්‍යන්තර විගණනයක් මගින් හෙළි වෙලා තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත්තට කමක් නැහැ. මම මගේ මේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධ පරීක්ෂණය නවත්වන්නේ නැහැ. ලුණු සංස්ථාවේ සභාපති නීතිඥ නිශාන්ත සඳපරණ මහතාට හම්බන්තොට ලේවායේ පරිශ්‍රයට ඇතුළු වීමේදී උද්ඝෝෂකයන් අද දැඩි විරෝධයක් එල්ල කළා. සභාපතිවරයා හම්බන්තොට මහලේවායට පැමිණෙන අවස්ථාවේ උද්ඝෝෂකින් ආරක්ෂක කුටියේ සිටි පිරිස් එළවා මුරකුටිය සහ ගේට්ටුව බලහත්කාරයෙන් භාවිත කළ බව සභාපතිවරයා පවසනවා. එම අවස්ථාවේ කිසිදු සේවකයෙකුට ඉන් පිටතට යාමට ඔවුන් අවසර ලබා නොදුන් අතර පැය 4කට වැඩි කාලයක් සේවකින් රඳවාගෙන සිටීමට උද්ඝෝෂකෙන් කටයුතු කිරීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. පොලිසිය විශ්වාසය තියලා අපි ආවා ආයතනයට. ආයතනයට ආවට පස්සේ පොලිසිය ඉඳෙද්දි අමු කුණු හරපෙන් බැනලා අපේ සිකියුරිටි එකේ දෙන තුන් දෙනෙකුත් ඉන්නවා. ඔවුන්ට එකතු වෙලා හේතුව තමයි ඒ අට්ටාලේ ඔවුන්ගේ සමාජය. ඒගොල්ලත් එකතු වෙලා අපේ සේවකයන්ට තර්ජනය කරනවා. පොලිසිය වට වෙලා ඉඳෙද්දි උන්ගේ මර බලේ උපරිමයෙන්ම පාවිච්චි කළා. ජීවිතේ මරණය අතර සටනක්. මගේ සේවකවන්ට කරදරයක් උනේ නැහැ. අද අපි කැමරා ඇතුළු දීපල හානි කරා. කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. බොහොම කනගාටුයි. පසුගිය දින 16 තුල සංචාරකයන් 44773 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර බංග්ලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව සමග සංචාරක සහයෝගිතා ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග මෙරට සංචාරකයන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතුණා. පසුගිය වසරේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 194495 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් පසුගිය දින 16 තුල පමණක් සංචාරකයන් 44773 දෙනෙකු පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ. රුසියාව, ඉන්දියාව, යුක්‍රේනය, එක්සත් රාජධානි ඇතුළු රටවල් රැසක සංචාරකයන් පසුගිය දින කිහිපය තුල මෙරටට පැමිණ තිබෙනවා. බංග්ලාදේශය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ සංචාරක නිරත වූ අවස්ථාවේ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ ආයෝජන සහ අලෙවිකරණ ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අදාළ කෙටුම්පත් සකස් කර තිබෙනවා. කාම්බෝජය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතියද හිමි වුණා. මෙතර සංචාරක නිකේතනවල විදේශ සංචාරකින් සඳහා පමණක් නවාතැන් පහසුකම් ලබා දෙන බවට තොරතුරු ලැබී ඇති බව සංචාරක මණ්ඩලය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් දේශීය සංචාරකින් අවස්ථා කිහිපයකදී පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. මෙසේ සිදු කරන සංචාරක නිකේතනවලට අදාළ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි සංචාරක මණ්ඩලය කියා සිටින්නේ. වැඩි මුදලක් අය කර ගැනීමට හැකිවීම හේතුවෙන් විදේශ සංචාරකින් සඳහා පමණක් මෙලෙස සංචාරක නිකේතනවල අවස්ථාව ලබා දෙන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි සංචාරක මණ්ඩලය දේශීය සංචාරකින්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉදිරි මාස 10කට ප්‍රමාණවත් පරිදි වී සංචිත රට තුල පවතින බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. කූට වෙළඳුන්ගේ සහල් මාෆියාවට එරෙහිව රජය පියවර ගත යුතු බවයි සංගමේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටින්නේ. ඉදිරි මාස 10කට ප්‍රමාණවත් වන පරිදි මේ රට තුල වී සංචිත තියෙනවා. එම්.එම්.ඒ. ප්‍රකාශ කරන්නේ 2021 මහකන්නේ අස්වැන්න නොලැබෙන ආකාරයට. නමුත් 2022 මහකන්නේ දැන් ආරම්භ වෙලා තියෙන අස්වැන්න නිලන්න 10කට 15කට වඩා අස්වැන්න ප්‍රමාණයක් අඩු වෙන්නේ නැහැ. නමුත් ඒට සාපේක්ෂව 2021 මහකන්නේ වැඩ කළාට වඩා පුරන් වෙච්ච කුඹුරු විශාල ප්‍රමාණයක් වේනකොට රට තුලම අස්වැද්දලා තියෙන නිසා පොහොර මත යම් අස්වැන්නක් අඩු වුණාට ඒ සාපේක්ෂව වැඩි බිම් ප්‍රමාණයක් අස්වැද්දලා තියෙනවා. කාමරික පොහොර යොදලා වැඩ කරලා කුඹුරවල වී ප්‍රමාණයේ අඩුවක් වුණත් බරෙන් වැඩි වෙලා බොල් ප්‍රමාණය අඩු වෙලා සැලකිය යුතු මට්ටමේ අස්වැන්නක් ගොවිමාතුන්ට ලැබෙනවා. කූට ව්‍යාපාර නිසා හාල් මිල වැඩිවීමක් සිදු වෙයි. ඒ අතරේ හාල් වෙළඳපළේ අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. සහල් මිල පාලනය කිරීම සඳහා රජය ඍජුව මැදිහත් වෙන්න කියලා අපි කියා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර උද්ගත වෙති තත්වය පිළිබඳව අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
මෛත්‍රීට බයිනකොට මෛත්‍රී බයිනවා ආපහු මෛත්‍රීට ආණ්ඩුව බයිනකොට ආපහු මෛත්‍රී බයින. දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ මේ දෙගොල්ලෝ මේ එළියට පේන්න බැනගෙන හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා ප්‍රෝග්‍රෑම් කරනවද? මේ සඳහන් ආණ්ඩුවක් කියන්නේ විවිධ මත අදහස් ප්‍රතිපත්ති සංකල්ප තිබෙන පක්ෂ කීපයක් එකට එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවීම. එතනදී සම්බන්ධ වෙන පක්ෂවලට වෙනම දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. හැබැයි අපට ආණ්ඩුව දුර්වල කරන්න අසීරු තත්ත්වයකට පත් කරන්න ආණ්ඩුව පෙරලා වෙනත් ආණ්ඩුවක් බලයට ගෙනෙන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව ස්ථිර වශයෙන්ම තීරණ ආරම්භ තියෙනවා. ඉදිරියේ ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සංධානයක් යටතේ තරඟ කිරීමට අපි තීරණය කරලා තියෙනවා. කොහොට්ටුව නිසා තමයි ඒගොල්ලොත් මන්ත්‍රීවරු 14 දෙනෙක් ගත්තේ. තනියෙන් ඉල්ලපු දිස්ත්‍රික්කවල ඡන්ද සංඛ්‍යාව අපි දැක්කනේ. බොරුවට කයියක ගහ ඇවිදිනවා. ඇවිදලා අර තිබ්බ ගෞරවයේ නම්බුව දැන් නැති කරාන තියෙනවා. දැන් ඉතින් අපි කිව්වනේ ඉන්නවනම් ඉන්න යනවනම් යන්න කියලා. ඉතින් ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඊට එහෙන් අපිට කතා කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉන්නව ගම්මල අපි මේ ඉන්න තුන්දෙනාම අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉස්සර. නමුත් අපි මේ පක්ෂයෙන් එළවපු කෙනෙක් තමයි ඔය බොරුවට කෑ ගහන්නේ. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා එතුමා පක්ෂයෙන් යනවනම් මේ පැත්තට ගිහිල්ලා හැරිලා බලන්න. කවුද පස්සේ එන්නේ කියලා. කොයි පැත්තරවත් වළංගු නැති බහණ්ඩයක්. සාමාන්‍ය කල්ලිකුත් වුණාම කවුරු පාවිච්චි කරගන්නේ. මා හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන ආණ්ඩුවක් හදපු ආණ්ඩුව තියාගෙන හිටියානම් එතුමා මේ සැරේ ජනාධිපති. හැබැයි එතුමා තනියෙන් බුදු වෙන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වය ඇති වුනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන මේ රටේ හැමෝම දන්නවා. මෙතුමගේ ක්‍රියාකලාපේ කොහොමද කියලා. ඒව නිකන් හීන විතරයි. ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ 11 වන සැසිවාරයේ මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී අද පැවැත්ුණා. මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා මෙහි විශේෂ ආරාධිතයා ලෙස එක් වුණා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව 5 වෙනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ 11 වන සැසිවාරය සංවිධානය කළා. පශ්චාත් කොවිඩ් වසංගතය හමුවේ ජාතික සංවර්ධනය වෙනුවෙන් තරුණයන්ගේ කාර්යභාරය පිළිබඳව මෙහිදී විවාදයට ගෙනුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ යන මහතුරුන්ද මීට එක් වුණා. මම හිතන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිත්වය බාරගත්තට පස්සේ මම ඉතාමත් සතුටු වෙන ඒ වගේම වාසනාවක් විදියට දකින අවස්ථාවක් තමයි මේක. ගරුනාමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා සාම්ප්‍රදායික ජාතික තරුණ සේවා සභාවේ වැඩසටහන් වගේම නැවුම් වූ වැඩසටහනුත් ආරම්භ කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර තුර ලෝක තරුණ සමුළුවක් පවත්වන්න. කලාව సౌందర్య වැනි අංශයන් වලිනුත් බොහෝ ප්‍රවර්ධනය කරලා වසර 20කට පස්සේ ශ්‍රී ලංකාවේ පළවෙනි රියැලිටි වැඩසටහන වෙන ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරපු තරුණ ශක්ති වැඩසටහන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. 2011 අතිගරු ජනාධිපතිවරයා විතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල සීමාව තුළ ගරු ඇලසලාප්පේරුම මාතෘමා විසින් ආරම්භ කරපු තරුණ පාර්ලිමේන්තුවේ 5 වෙනි පාර්ලිමේන්තුව දෙවැනි සැසිවාරය අද පැවැත්වේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේහයට තරුණ තරුණියන්ව ආකර්ෂණය කිරීම සඳහා මේ තරුණ පාර්ලිමේන්තුව විශාල විදිහට ඉවහල් වෙනවා. තරුණ සහ ක්‍රීඩා මාත්‍යාංශයේ තුලටත් නව අදහස් ගලාගෙන මාධ්‍යයක් විදිහට මේ තරුණ පාර්ලිමේන්තුව හඳුන්වන්න පුළුවන්. මේ අපේ වර්තමාන පාර්ලිමේන්තුවේ සහ වර්තමාන දේශපාලඥය තුල යම් අඩුපාඩුවක් තියෙනවාද? ඒ අඩුපාඩුව හදාගෙන මේ තරුණ තරුණියන්ට තව දේශපාලන ක්‍රමවේදයේ ඉදිරියට යන්න කැමති අයට මේ තාමත් හොඳ මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ස්වාධීන කලා සංසදයේ විශේෂ සමාජික හමුවක් කොළඹදී පැවැත්වුණා. ස්වාධීන කලා සංසදයේ සමාජිකයන් විශාල පිරිසක් එම හමුවට එක්ව සිටියා. සංගමේ නව සමාජිකයන් සඳහා සමාජිකත්වයේ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. කලා සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී යෝජනා ඉදිරිපත් කරනු අතර ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. ස්වාධීන කලා සංසදයේ මැදිහත් වීමෙන් සමාජ සත්කාර රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස රෝගාතුරව සහ විවිධ ආබාධ වලට ලක්ව සිටින කලාකරුවන්ට වියලි ආහාර ඇතුළු ද්‍රව්‍යමය පරිත්‍යාග ලබා දීමට කටයුතු කරනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.